අයිබංකිල හැමදෙනෙම් පිළිගන්නවා මගේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න subscribe කරලා තව මන් දාන වීඩියෝ කෝගල video screen එකට එන්නේ එතකොට අලුත්ම ආරංචි 90 වාහන මිල ඇතරම අපි හිතන්නේ ළඟකදී අඩුවේ හෝ 2021 100කින් පස්සේ අඩුවේ කියලානේ ඇතරම මම උගලන් කලින් කිව්වා දැන් වාහන ඇතරම දැම්ම ගන්න මීට වඩා සෑහෙන්න වැඩි මිලකට දැන් මම දැන් සති 3-4කට කලින් කිව්වේ ඊට වඩා දැන් ආයෙත් වැඩි වෙලා තියෙනවා දැන් අර ආනන කරුවන්ගේ සංගමය කියලා දිනන තව මාස දෙකම ආරකටුළු තියෙනවා දැන් රජය කියන අවුරුදු දෙකකට තියෙනවා කියන දැන් ඔක අතරමැද ගත්තත් අවුරුද්දක් විතර කියමුකෝ ඒත් බලන්නකෝ ඒක නිසා මෙතනදී දැන් මේ රාජ්‍ය අමාත්‍යවරු කියලා තියෙනවා රජයෙන් මැදිහත් වෙන්නේ නැහැ මේ මිල අඩු කරන්න මැදිහත් වෙන්නත් බෑ අතරම එහෙනම් ගේන්න ඕනේ ලංකාවේ ඇත්තටම ඇසෙම්බල් කරන්න යන්නේ ඒ කියන්නේ ලංකාවේ පාර්ට්ස් ගෙනල්ලා හදන්න යන්නේ කියන්නේ ඔය මයික්‍රෝ ටාටා ඒ වගේ ඇසෙම්බල් කරලා වාහන හදන්න යන්නේ ඒ කියන්නේ ලංකාවේ සී ගේනවා නම් මොකක් හරි වාහන 130 ලංකාවේවත් හදන්න ඕන දේශීයව හදන්න ඕන ඒක නිසා එහෙම කරන්න යන්නේ හින්දා අරක කොහොමත් අයින් කරන්න නැහැ කියලා තමයි කියලා දෙන්නේ ෆොරින් ලංකාවේ තියෙන පිටරට විනිමය අනුපාතය හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න තමයි මෙහෙම කරන්න යන්නේ කියලා කියනවා. නමුත් ඇත්තටම මෙතන පිටරට අපිට ගෙවන්න තියෙන ණය අම්බා ලොකුවට වැඩි වෙන හින්දා මෙහෙම අල්ලන් ඉන්නවාද කියලා හිතනවා. නමුත් ඇත්තටම දැන් ගොඩාක් දැන් ලංකාවේ හදනවා කියලා තින්නේ ඇත්තටම මයික්‍රෝනේ ප්‍රසිද්ධම වුණේ. දැන් ওই වාහන ඇත්තටම දැන් අපිට ගන්න කියලා. නමුත් එක ඇමතිවරයෙක්වත් ගන්නවද? ඒගොල්ලෝ පර්මිට් වලින් ගන්නවද? මැති ඇමතිල. මොන පක්ෂ වුණා? නෑනේ. ඒගොල්ලෝ කොහොමත් ඒ ජපාන් හරි ඒ යුරෝප් හරි BMW Audi හරි මොන හරි ඒ වගේව. දැන් ලංකාව ඇතුලේ ඉන්න කට්ටියට තමයි මේ තරම ලොකු ජනප්‍රියතාවයක් නැහැනේ ඔය ඩයරෙක්ස්ටන් ගත්තොත් ලංකාවේ තියෙන මයික්‍රෝ වාහන වලට ඒක නිසා මයික්‍රෝ වාහන හොඳයි නැතුවම නෙවෙයි නමුත් අපිට ඒව ගන්න කියලා ඒගොල්ලෝ ඒව පාවිච්චි කරන්නවත් බෑ ඒක නිසා මම දැන් මෙතන කියන්න යන්නේ ලංකාවේ දැන් මේ මිල අඩු වෙන දවසක් නෑ අතරම මිල යන විදියට අවුරුදු පහම සමානට මෙහෙම තියෙන්න පුළුවන් ඒක නිසා ගණ්ඩ හිතන් ඉන්නවා නම් මේ වෙලාවේ ගන්න නැත්තම් ඒ අදහස අත්හැරලම දාන්න වෙන මොකක් හරි ආයෝජනයකට යන එක තමයි හොඳම වැඩේ. ඒකයි. ඒකයි මෙතන තියෙන වෙනස. අර මුලින් ගත්තනම් ඉවරයි. ඒක නිසා පුළුවන් තරම් ගන්න මොකද ඉස්සරහට ලංකාවේ කාපමාන්ත හදලා ඒක ස්ටොප් කරන්න යන එකක් දාලා තිබ්බ ලං පිටරටට ඒක චීනට එහෙම ගෙවන්න තියෙන ණය හින්දා මෙහෙම කරනවා කියලා. ඒතර වාරිකේ අඩු කරගන්න නැත්තම් ලුකුවට වැඩි වෙනවා ඒක. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. එහෙනම් නැවත වීඩියෝ එකක් ඉන්නවා තමයි.